ආයිබෝවන් ඔන්න යාළුවනේ දැනුත් මං ආවා ඉක්මන් සෙලින් ශ්‍රී ලංකාවේ YouTube channel එකෙන් සාධාරණ මුදලක් වියදම් කරලා මිලදී ගන්න පුළුවන් අංග සම්පූර්ණ නිවසක් සමග විශාල ඉඩමක් අරගෙන එහෙනම් අපි යමු වීඩියෝ එකට දැන් මම ගෙනාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනේ නගරයට ආසන්නව ගිරාඳුරු කෝට්ට පාරේ වටවන ප්‍රදේශයේ පිහිටලා තියෙන අක්කර 6ක විශාලත්වයක් සහිත ඉඩමක් සමග වටිනා නිවසක් නිවසේ ඉඳන් මහියංගනේ නගරයට දුර කිලෝමීටර් 8යි මහියංගනේ ගිරාඳුරු කෝට්ටේ ප්‍රධාන බස් පාරේ ඉඳන් නිවසට තියෙන්නේ කිලෝමීටර් 4ක පමණ දුරක් වගේම නිවසටම එන්න කාපට් පාරක් ආඩි 20ක පමණ පල්ලක් සහිත මාර්ග තියෙනවා මං මුලින්ම මේ නිවස ගැන කිව්වොත් නිවස සුවපහසු නිදන කාමර 3කින් නාන කාමරයකින් සාලයකින් ගබඩා කාමර 2කින් මුළු තැන් ගේකින් වරෙන්ඩාවකින් හා පිටත වැසිකිළියකින් සමන්විත වෙනවා සම්පූර්ණ නිවසටම වගේ ටයිල් අල්ලලා වහලට සිවිලින් ගහලා නිවස ඇද සියල්ලම ඉතාමත් අලංකාර ලෙස අවසන් කරලා තියෙනවා ඒ වගේම මේ අක්කර 6ක විශාලත්වයක් සහිත ඉඩම ගැන කිව්වොත් ඉඩමෙන් අක්කර 3ක් පුරාටම ඉතාමත් සරුවට කජුව ගා කරලා තියනවා කියලත් ඔයාලට ඉඩමෙන් දැන්ටමත් ආදායම් ලබා ගන්න පුළුවන් කියලත් මං කියන්න ඕනේ. ඒ මා අක්කර 3හි කජුගස් 45ක් පමණ තියනවා වගේම කජු වලින් පමණක් රුපියල් ලක්ෂ 5ක පමණ ආදායමක් ලබා ගන්නවා. ඉතිරි අක්කර 3න් අක්කරයක් සරුසාර කුමුරු කොටසක් කියලත් ඉතිරි කොටසේ තේ කහබුරුත වගේ වටිනා ගස් වර්ග ඇතුළුව තවත් ගස් වර්ග බොහෝමයක් තියෙනවා කියලත් මම ඔයාලට කියන්න ඕනේ. ඊට අමතරව දේශීය මිදිහායපල් වගාවට මේ ඉඩම ඉතාමත්ම සුදුසුයි. ඒක නිසා ඔයාලට මේ ඉඩමෙන් විශාල සාදායම් ලබා ගන්න පුළුවන්. නිවසත් එක්ක ඉඩමිකුණන්නේ නිරවුල් සන්න භූමිය ඔප්පු සහිතව ජල හා විදුලි පහසුකම් සහිතයි ජල පහසුකම් ගැන කිව්වොත් පිරිසිදු පානීය ජලය සහිත ලිඳක් මාර්ගයෙන් නිවසට ජලය ලබා ගන්නවා ඉඩම පිහිටලා තියෙන්නේ සුන්දර සොරබර වැවට ආසන්නව තියෙන ඉතාමත් නිස්කලංක පරිසරයක හරි යාළුවනේ අපි මිල ගණන් වලට ගියොත් අක්කර 6ක විශාලත්වයක් සහිත ඉඩම සමග මේ අංග සම්පූර්ණ නිවසේ මුළු වටිනාකම වෙන්නේ රුපියල් ලක්ෂ 110යි මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන් 0.76යි 18යි 30යි 877 කියන දුරකථන අංකයේ සම්බන්ධ කරගෙන ඔයාලා තව දුරටත් වැඩි විස්තර ගැන සාකච්ඡා කරගන්න 0.76යි 18යි 30යි 877 එහෙනම් යාළුවනේ මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් අපි ඉක්මනටම හමු වෙමු ඉක්මන් සෙලින් ශ්‍රී ලංකාවේ YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක්